නරකම නරකවීම කියන්නේ හිත නරකවීමයි. සාර්ථක වූ ව්‍යාපාරයේ දෙස බැලීම හා සාර්ථකත්වයේ කතා සවන් දීම සහ අධ්‍යයනය කිරීම සාර්ථක වීමට හැකි හොඳම මාවතය. පිටරටවල තොරතුරු සොයන්ට මහන්සි වීමට කාලයක් නැතිවන්නට ඉඩ තියෙනවා. එහෙයින් තමන් උපන් දේශයේ පරම්පරා කීපයක් සාර්ථකව ව්‍යාපාර කරගෙන යන පුද්ගලයන් අධ්‍යයනය කිරීම ඉතාම සුදුසුයි. එකම ව්‍යාපාරයක් අවම වශයෙන් වර්ෂ 50ක් ගෙන ගොස් තිබේ නම් අනිවාර්යයෙන්ම ඒවායින් උගත හැකි උගත යුතු අනන්ත වූ පාඩම් සංඛ්‍යාවක් තියෙනවා. මේ අතර අපිට ව්‍යාපාර කරණය ගැන නවීන ස්වරූපෙන් ඉගැන්වීම ආරම්භ කළ පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසින්ට ව්‍යාපාර පාරිශුද්ධත්වයේ පිළිබඳ හොඳ නමක් සහ කීර්තියක් තිබෙන බව සහ තිබුණු බව අප අමතක නොකළ යුතුය. වේලාවට වැඩ කිරීම, පොරොන්දු ඉටු කිරීම, වචන වෙනස් නොකිරීම, අධික ලාභ නොගැනීම, පළදු භාණ්ඩ විකුණන්න නැතුව තිබීම මෙන්න මේ කරුණු පිළිබඳව මේ කීර්ති නාමය ඇතිවිය. මේ හේතු නිසා ඔවුන් සමග ගනුදෙනු කළ මිනිසුන් නැවතත් ඒ තැනටම ගිය අතර හිටවලකට ඉඩ නොවිය. බඩු ගන්නට එන මිනිසුන්ට සුබ පතන්නට ඉගැන්වේ ඔවුන්ය. ගනුදෙනු කරවා ව්‍යාපාරයේ අයිතිකරුවේ ඔවුහු ඇදහුව. භාණ්ඩයේ නියම මිල සටහන් කර තිබුණු අතර අවශ්‍ය විටකදී පිළිගත් වට්ටමකින් බිලේ සටහන් කර ලබා දුන්නේය. ගැනුම් කාට සර්යයි කතා කළේය. පළඳු භාණ්ඩයක් වුණා නම් ඒක පළඳු භාණ්ඩයයි සටහන් කර පසක තබා එහි ගැනුම් කාට ලොකු වට්ටමක් සටහන් කර තිබුණි. මේවා බටහිර ජාතීන්ගෙන් ලබාගත් හොඳ පුරුදුය. වර්ණ ભેදයකින් තොරව මේ හොඳ ගුණාංග අදත් ව්‍යාපාරයට එකතු කර දියුණුවේ මාවත සල්සා ගත හැකි. ලංකාවේ දියුණු ඇති දේශීය ව්‍යාපාරවල රහස අනිවාර්යයෙන්ම මේ කරුණු පිළිපැදීමයි. කඩේට සාප්පුවට අලෙවියට ගෙන භාණ්ඩයක් කුණු වීම, නරක් වීම, බිඳීම, කැඩීම අනිවාර්යයෙන්ම පාඩුවක් ගෙන දෙයි. මේ පාඩුව මකා ගන්නා අදහසින් ඒවා හොඳ භාණ්ඩ සමග මිශ්‍ර කර දීම ජයග්‍රහණයකේ වෙලෙන්දා සිතන්නට පුළුවන්. ගැනුම් කරුයින් හිත රිද්දවා ගනී. සාප්පු ඇයිතකරු වංචාකාරයෙක්ගේ යටිසිතේ සඳහන් වෙයි. සාප්පුවට නැවත පැමිණීම පැමිණිලි කිරීමට ඉදිරිපත් වන්නේ අතලොස්සකි. සෙස්සෝ ගැටුම් මෙතන කර වෙනත් සාප්පුවකට කඩයකට වෙළඳ සැලකට යති. මේ කරුණ පැහැදිලි කිරීමට උදාහරණ කීපයක් සටහන් කරන්නට සිතුවෙමි. බීලූණු කිලෝක නරක් වූ ලූණු ගෙඩියක් එකතු කරන්නට හිතෙන්න පුළුවන්. තක්කලි ග්‍රෑම් 500කට තැළුණු ගෙඩි දෙකක් පමණ දමන්න හිතෙන්න පුළුවන්. බිත්තර 10කට එක් පළඳු බිත්තරයක් දාන්න හිතෙන්න පුළුවන්. ඉරි හුලං වැදුණු බිස්කට් පැකට්ටුවක් කලවි කර ගන්නට කල්පනා කළ හැකිය. ඉරු සිරප්පුවක් කලවා අලෙවි කරගත හැකිය. පළදු ටයරයක් වංචනික වාහනයකට සවි කළ හැකිය. නොලියවෙන පෑන් කීපයක් උත්සවයකට පෑන් ගන්නා කෙනෙකුට අලෙවි කළ හැකිය. මේ භාණ්ඩ පිළිබඳ රහස හෙළිදරව් වන මාර්ග ඇති බව දත යුතුය. එසේ වූ කල වෙලෙන්දා ගැන අප්‍රසන්න කතාවලින් මතුවන පිළිකුල් වූ තරංග ව්‍යාපාරිකයා කරත් ව්‍යාපාරයේ වෙතත් ළඟා වෙන බව දත යුතුය. ජය ගන්නා මග. තමන්ගේ ආයතනයේ කවර හෝ හේතුවක් හින්දා ශේෂවන බාල තත්ත්වයේ භාණ්ඩ මගින් ව්‍යාපාරයට ඉතා හොඳ කීර්තියක් ඇති කරගත හැකි ක්‍රමයක් පෙන්වා දෙමි. භාණ්ඩයේ පළඳු වීම හෝ නරක් වීම වාසියට හරවා ගන්න. පළඳු භාණ්ඩයේ වෙනම ප්‍රදර්ශනය කරන්න. පළඳු භාණ්ඩයේ වෙනම පුංචි තැන්වීමක් සකසා තියන්න. මිල අඩුවට ගත හැකි පළඳු වූ බිත්තරයක් 750ක රුපියල් අඩුවට ගැනීම ගැනුම් කරට වාසියකි. පොඩි වී තැළුණු තක්කාලි ගෙඩි භාවිතය තක්කාලි වල මිලින් භාගයට ගන්නට අකමැති නොවන පිරිසක් සිටින බව ඔහු දැනගත යුතුය. සුළු පළඳු ටයර් 100කට 50ක් අඩුවටයි දැන්වීමක් දැම්මහොත් සාප්පේ භාණ්ඩ ගැන හොඳ විශ්වාසයක් ඇති වෙන්නේ. දියුණු රටවල සාප්පුවලින් පිටත මේසයක් මත පළදු භාණ්ඩ, පොත්පත්, කිලුටු භාණ්ඩ අඩු මිලකට අලෙවියකට තබා තිබේ. මේවා කඩිනමින් විකිණීම හමාර වේ. සමහර අලෙවි සලක අපූර්ව දැන්වීම් දැකිය හැකිය. මේවා නොමිලේ ගෙන යන්නයි භාණ්ඩයත් සමග දැන්වීම පළවී තිබේ. කෙටි කෑම අලෙවිකරණ ස්ථානයන්හි අනිවාර්යයෙන්ම දවසේ අවසාන පෙයේදී අලෙවියට ඇති කෙටි කෑම වර්ග 50%ක අඩු මිලට විකුණා දමනු ලැබේ. මේ පිළිබඳව දැන්වීමක් දිනපතා වෙළඳ ආයතනයේ ප්‍රදර්ශනය වේ. මෙවැනි මෙල්ද සැන්වලින් කෑම ගන්නට මිනිස්සු බිය නොවති. නිරන්තරව මේවා ඇත්තේ අලුත් ආහාර බව මිනිසු දන්නවා. නුසුදුසු පළඳු අලවියෙන් හිත පළඳු කරගන්නා ග්‍රාහකයා දිනා ගන්නට ව්‍යාපාරයේ අයිතිකරුට නැවත කිසිම දිනක අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. උදාහරණයක් වෙනත් අංශයකින් දක්වන්නම්. දැන් සෑම නගරයකම කුලීරිය සේවාවක් තියෙනවා. මින් බොහෝමයක් නමට අටවාගත් ඒවා. ඔවුන්ට වාහන නැහැ. ඉල්ලන කාටත් වාහන පොරොන්දු වෙති. වායු සමීකරණයක් කළ වාහන වෙනුවට මොකක් හෝ වාහනයක් එයි. වෙලාවට පැයක් ප්‍රමාදව වාහනේ වාහනයට නැගින කලම ග්‍රාහකයා හිත කැඩී ඇත. ග්‍රාහකයා නැවත කිසි දිනක එම කැබ් සේවාවෙන් වාහන නොගනී. එසේ ප්‍රකාශ කර පැයක් ප්‍රමාදව හොඳ වාහනයක් එවිය හැකිය කීවේ නම් කාර්යයත් කෙරී ග්‍රාහකයාත් රැකේ. ව්‍යාපාර කරන මිනිසුන් මෙවැනි සුළු දේවල් ගැන නොතකා තමා අමාරුවෙන් ආරම්භ කළ ව්‍යාපාරය තමාම විනාශ කර දමා ගන්නවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න. Thank you.